කොවිඩ් 19 රෝගියේ රෝගී ලක්ෂණ වන්නේ උණ තද උණ හෝ ලා උණ ඇඟපත රිදීම ඔළුවේ කැක්කුම ඌර රිදීම නාහෙන් දියර ගැලීම කැස්ස සහ හතිය. දැන් මේ හතිය කියන එක ඇරෙන්න අනිත් කිසිම රෝග ලක්ෂණයක් ඔබ රෝහලට යා යුතු ලක්ෂණ හැටියට අපි සලකන්නේ නැහැ. ඒ වලට gedara ඉඳගෙන සුළු අත් බෙහෙත් ප්‍රතිකාර ගැනීමෙන් ඔබට gedaraටලා ඉන්න පුළුවන්. අපි කතා කරන්නේ හුස්ම ගැනීම පහසුවක් තියෙනවා නම් රෝහලට යන්න කියලා. ඊට අමතරව ඔබගේ gedara මෙන්න මේ කුඩා උපකරණය pulse oximeter කියලා තියෙන්නේ. මේ pulse oximeter එකෙන් ඔබට ඔක්සිජන් බලාගෙන රෝහලට යාවි තත්ත්වයක ඔබ ඉන්නවාද දැනගන්න පුළුවන්. දැන් මම මේ කියලා දෙන්න හදන්නේ pulse oximeter එක භාවිත කරලා ඔබගේ ඔක්සිජන් ප්‍රතිශතය මැනගන්න ආකාරය. දැන් මේ pulse oximeter භාවිත කරන්න ඉස්සරලා ඒ ඇඟිල්ල පාට කරලා තියෙන බෑනිය පොතු. අන්තිේ තමයි ඇඟිල්ල සීතල වෙන්න බෑ. නාල ආව ගමන් නැත්නම් අයිස් වතුර අල්ලපු ගමන් අපි ඔක්සිජන් ප්‍රතිශතය බලන්න ගියොත් ඇඟිල්ල සීතල නිසා රුධිර සංසරණය ඇඟිල්ලට අඩු නිසා වැරදි ඔක්සිජන් අගයක් පෙන්වන්න පුළුවන්. ඊළඟට ඔක්සිජන් බැලීමේදී ඉස්සලා මේ තිරය තියෙන පැත්ත නියපොත්ත තියෙන පැත්ත ඇඟිල්ල ඇතුළට දැමිය යුතුයි. මේක පුළුවන් තරම් ඇතුළට දාන්න ඕනේ. ඊට පස්සේ මේ අපි ස්විච් එක ඔබනවා. ඒවට පස්සේ අපිට පේනවා මේ තිරය මත ඉලක්කම් වලින් අගයන් පෙන්න දෙකක් තියෙනවා. එකක් තමයි SpO2. අන්න ඒක තමයි ඔක්සිජන් අගය. අනිත් එක එන්නේ ඔබගේ නාඩි වේගය. අපි වඩාත්ම වැදගත් වන්නේ මේ SpO2 ඔක්සිජන් අගය බැලීමයි. ඔබගේ ඔක්සිජන් අගය 96ක් හෝ ඊට වැඩි නම් ඔබ කිසිම කලබල යුතු දෙයක් නැහැ. ඔබ නිරෝගී. නමුත් 96ට වඩා අඩු නම් ඒ කියන්නේ 95 94 92 වගේ නම් මේක දෙකක් ඇඟ වෙනවා. එකක් තමයි ඔබගේ ඔක්සිජන් අගය අඩුයි. එහෙම නැත්තම් මේ පල්ස් ඔක්සිමීටරේ දෝෂයක් තියෙන පුළුවන්. එහෙම වුණොත් ඔබ කළ යුත්තේ ඔබගේ පවුලේ වෙනත් එක්කෙනෙක් අරගෙන එයාගේ ඔක්සිජන් අගය බලන්න. එයාගේ ඔක්සිජන් අගය 96ට වැඩි වගරයක් පෙන්නනවා. ඔබගේ ඔක්සිජන් අගය 95ක් නම් අන්න ඒ යන්ත්‍රයත් නිවැරදි. ඔබගේ ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. නමුත් මේ ඉතාම නිරෝගී වෙන ඉන්න කෙනාගේ ඔක්සිජන් අගයත් අඩු නම් ඒ කියන්නේ ඔබගේ පල්ස් ඔක්සිමීටරේ වැරද්දක්. පල්ස් ඔක්සිමීටරේ අගේ වගේම මේ රෝගයේ ව්‍යාප්තිය මැඩපැවැත්ම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත්.